සුබ දවසක් ඔයාලා ඔබට ආදරෙන් ගුරුදා අඩු channel එකට වෙනද වගේම පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න ආවේ ඇත්තටම මම ඊයේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරා රුපියල් ලක්ෂ 9ක් නැති කරගත් ආයෝජකයා කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මුලින්ම බලලා ඉන්න. ඉතින් ගොඩක් අය මේ වීඩියෝ එක බලලා තිබුණා. ඉතින් ඒකට ආපු කමෙන්ට් එකක් තියෙනවා මට නිවැරදි කරන්න මම කිව්ව අදහස ඇත්තටම අපි බලමු ඒ කමෙන්ට් මොනවද කියලා. ඉතින් මේ ගොඩක් අය කියලා මෙහෙම වැරද්දක් කියලා තිබුණ නැහැ ඇත්තටම කියලා තිබුණේ මේ වීඩියෝ එක මේ වීඩියෝ එක නෙමෙයි මේ ප්‍රශ්නය මේ ඇත්තටම 2009 2010 කියලා කියන කාලය කියන්නේ ඇත්තටම යුද්ධය අවසන් වීමත් සමගම මාකට් එකේ බබල් එකක් ආපු කාලයක්. ඒ කියන්නේ මාකට් එක හිතුවටත් වඩා නැත්නම් ඕනේ නැති විදියට අප් වෙන්න ගත්තු කාලයක්. අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මට ඔයාලට ඒක පෙන්වන්න මෙතන තව මාකට් එකත් එක්ක හිටපු කෙනෙක් නම් ඔයා ඒක දන්නව ඇත්තටම. ඉතින් මේ මම මේ වීඩියෝ එක කරපු පර්පස් එක උනේ ඔයාව ඔයා ඔයාගේ කවුන්ට් එක ගැන දැනුවත් වෙලා ඉන්න. ඔයා ඒක ගැන නිතරම හොයන්න. දැන් ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒක ඔහේ පැත්තකට දාලා තියන්නේ නැහැනේ. ඔයා ඒක බලන්න ඕනනේ. අන්න ඒ කියන පණිවිඩය වාර දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. එහෙම නැතුව කිසිම බ්‍රෝකර් ෆර්ම් එකකට එහෙම නැත්නම් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ට අපහාසයක් කරන්න අදහසකින් නෙමෙයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වලා තිබුණා. සමහරු මගෙන් ඇහුවා මොකද්ද බ්‍රෝකර් ෆර්ම් එක කියලා. මම එහෙමවත් ඒ බ්‍රෝකර් ෆර්ම් එක ගැන සඳහනක් කරේ නැහැ. මොකද අර එක බ්‍රෝකර් කෙනෙක් හින්දා එහෙම අනිත් බ්‍රෝකර් ෆර්ම්ස් වලට නැත්නම් එහෙම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැති නිසා. ඉතින් මේ ගොඩක් කට්ටිය කියලා තිබුණේ මේ සිදුවීම දැන් මේ කමෙන්ට් එක බලන්න මේ සිදුවීම දෙස බලා සිටීමේදී පැහැදිලි වෙන දේ තමයි මේ මාකට් එක දැන් 2019 2011 කියන කාලේ වෙළඳ පොලේ තිබුණේ මාකට් බබල් එකක්. මේ මෙයා ගත්ත මේ ෂෙයා එකත් ලොකුවටම මාකට් එකේ මැනියුපුලේට් වුණු ෂෙයා එකක් කියලා කියනවා. එතකොට ආරම්භ තියෙන්නේ 240කට මේක 375ක විතර ෂෙයා එකක් තමයි 240කට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට ඒ ෂෙයා එකේ වටිනාකම ඇත්තටම රුපියල් එයා කියලා තියෙන රුපියල් 18ක් 16ක් වගේ ගාණක් තමයි වෙන්නේ කියලා. ඉතින් කොහොමත් මේ පෝට්ෆෝලියෝ එක මේ ගාණ තමයි වෙන්නේ කියලා. හරි හැම වෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන අවුරුදු ගාණක් තිස්සේ ෂෙයා එක තියාගත්තේ නැහැ. මෙයා ඒක විකුණලා තියෙනවා. අනිත් එක මෙයා මෙතෙන්දි කරපු වරද තමයි මෙයා කිසිම ඉන්ෆෝම් කරන්න නැතුව ආයෝජකයට එයාට CDS එකේ හිමිකරුට කිසිම දැනුවත් වීම නොකර මෙන්න මේ ඩිසිෂන් ගත්තු එක ඉතාම වැරදි. අන්න ඒක මතු කරන්න තමයි මට උවමනාව තිබුණේ. ඒ වගේම ආයෝජකෙක් විදියට එයා තමන්ගේ account එක ගැන බලපු නැති එක ලොකුම වැරද්දක්. මෙන්න මේ කියන කරුණු දෙක තමයි මතු කරන්න උවමනාව තිබුණේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයත් බලන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඉතින් මෙන්න මේ කියන ප්‍රශ්නෙට අපිට විසඳගන්න පුළුවන් solution එකක් මම දැක්කා. ඉතින් මේක ඇත්තටම කලුණුත් තිබුණා. මේ මම අද මේක ගියාට පස්සේ තමයි දැක්කේ මේ CSE වෙබ්සයිට් එකට. ගියාට පස්සේ මම එතනින් ගියා මේ news and event කියන එකට. ඒකේ තියෙනවා press release කියලා. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ මම දැක්කා ඇත්තටම stock market investors to get daily trade alert through SMS කියලා press එකක් නැත්නම් news එකක් තියෙනවා. ඉතින් මම මේකට ගිහිල්ලා බැලුවට පස්සේ වරත් මේක බලන්න පුළුවන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. මේකේ කියනවා අපි ට්‍රේඩ් කරන ඒ වගේ නැත්නම් buy and sell කරන ඒ වගේ summary එකක් අපිට නැත්නම් මේ transaction එකෙන් transaction එකට SMS alert විදියට ගන්න පුළුවන් කියලා. ඉතින් මම මේක කියවලා බලන්න. මේක කියන්නේ කතාව ඔයාට immediately ඒ message එක ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. message එක අරගෙන ඒකේ මොනවා හරි issues තියෙනවා නම් stock broker firm එක කතා කරන්න ඔයාට හැකියාව තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයා මේ පහසුකම ලබා ගන්න නම් මෙන්න මේ කියන form එක මේ CDS 28A e-service form කියන එක website එකෙන් CDS website එකෙන් download කරලා ඔයාගේ අදාළ relevant broker ට බාර දීමෙන් මේක enable කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක free service එකක් විදියට මෙයාලා දැන් හඳුන්වා දීලා තියෙනවා. කලින් නම් මේකට මාසිකව හෝ අවුරුද්දකට ගාණ කය කරා මෙයාලා මට මතක විදියට. නමුත් දැන් මේ පහසුකම මෙයාලා free ම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් අපිට. මොකද SMS alert එකක් එනවා කියන්නේ ඇත්තටම දැන් ඕනම කෙනෙක්ට CSE website එකට නැත්නම් තමන්ගේ portfolio එක බලන්න ඒ trade එකට log වෙනට වඩා SMS එකක් එන එක ගොඩක් chance එක ඒක ලේසි. ඉතින් මේ ඔයාලට ඒ chance එක තියෙනවා මෙන්න මේ form එක fill කරලා ගන්න CDS එකට ගිහිල්ලා. ඉතින් මම මේ form එකක් ඔයාලට
පෙන්වන්න ඩවුන්ලෝඩ් කරගත්තා ආසියා සිකියුරිටි කියන බ්‍රෝකර් ෆර්ම් එකෙන්. ඉතින් ඒක ඇත්තටම අපෙන් ඉල්ලලා තියෙන මෙතන ඉංග්‍රීසි මීඩියම් එකෙන් තියෙනවා, පහල සිංහලෙන් තියෙනවා. මේ ලොකු දෙයක් නෑ, ඔයාගේ කවුන්ට් නම්බර් එක දාන්න තියෙනවා. ඒ කියන්නේ CDS account number එක, ඒ වගේම ඔයාගේ email address එකක් දාන්න කියනවා. email address ඔව් email address එකක්, ඒ වගේම bank එකේ bank number එක, branch code එක, ඒ වගේම ඒකේ account number එක දාන්න කියලා කියනවා. මේ ඉතින් මෙතන යටනුත් ඒ කියන්නේ ඒ කතාවම තමයි විද්‍යුත් සේවා සඳහා ආකෘති පත්‍රය කියලා තියෙන්නේ. විද්‍යුත් පහසුකම් වගේ ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, මේ පවතින තොරතුරු සංශෝධනය කරන්නත් පුළුවන්. මෙතන දීලා තියෙනවා නම් මොන හරි වාගේ, කියන්නේ අපි තුමා දීලා තියෙන මේ ෆෝන් නම්බර් එක මොන හරි වෙනස් කරන්න ඕන නම්, විද්‍යුත් ලිපිනය මොන හරි වෙනස් කරන්න ඕන නම් මේ ෆෝන් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කෙටි පණිවිඩ සේවාව. මෙතන කතා කරන්නේ ඇත්තටම ඊමේල් එන එක. මෙතන තියෙන්නේ කෙටි පණිවිඩ සේවාව. ඉතින් ඔයාලට ඒක ලියාපදිංචි වෙන්න පුළුවන්. ලාභාංශ ලැබෙන ඒවා පොලි මේ ඒ ඔක්කොම මේ කෙටි පණිවිඩ හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ෆෝම් එකත් කියවලා බලන්න, ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් මම තවදුරටත් හොයලා බලද්දී සොෆ්ට් ලොජික් බ්‍රෝකර් ආයතනයත්, සොෆ්ට් ලොජික් බ්‍රෝකර් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයත් මෙයාලගේ FB පේජ් එකේ මේක ගැන විස්තරයක් දාලා තිබුණා. කොටස් වෙළඳපොළ SMS සේවාව තුළින් ආයෝජකයාට ඇති වාසි කියලා පෝස්ට් එකක්. ඉතින් කිසිදු වියදමකින් තොරව දිනය තුළ තමන් විසින් සිදු කළ ගනුදෙනු පිළිබඳව දැනගැනීමට හැකියාව තියෙනවා මේකෙන්. ඒ වගේම දිනය තුළ තමා විසින් ලබා දුන් ඇනවුම් සහ සිදුවීම් ඇති ගනුදෙනු අතර යම් විෂමතාවයක් පවතී නම් මේ වහාම කොටස් තැරවකාර ආයතනයේ ආයෝජන උපදේශකවරයාගේ අවධානයට යොමු කරන්න පුළුවන් කියලා, මේ සර්විස් එකෙන් ඔයාලට පුළුවන් කියලා මෙයාලා කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ෆෝම් එක ෆිල් කරලා ඔයාලගේ බ්‍රෝකර් ෆර්ම් එකට ඉක්මනින්ම බාර දෙන්න. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන ඒවා ගොඩක් වෙලාවට වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ සර්විස් කලින් තිබුණ නැහැ, මීට අවුරුදු 10කට කලින්. ඉතින් මේ ආයෝජකයාට මේ වගේ දෙයක් වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කොටස් වෙළඳපොළට එද්දී මතක තියාගන්න ඕන අපි ගේන මුදල මුලින්ම රැක ගන්න. ප්‍රොෆිට් ගන්න එක පස්සේ අපි දන්නවා මේ වොරන් බෆට් කියන ආයෝජකය කියලා තියෙන එයාගේ රූල් එකක් තමයි මුදල් නැති කරගන්න එපා කියලා. මුදල් නැති කරගන්න එපා. ඒ වගේම එයාගේ දෙවෙනි රූල් එක විදිහට එයා කියන්නේ පළවෙනි නීතිය අමතක කරන්න එපා කියලා. ඉතින් මේ වොරන් බෆට්ත් ඒක කියලා තියෙනවා. ඒ වගේම ඔයත් දැනගන්න ඕන ඔයා මේකට ගේන මුදල නැති කරගන්න එපා. ඊට පස්සේ තමයි අපි ඒකෙන් ප්‍රොෆිට් එකක් හොයනවා කියන තැනට යන්න ඕන. මුලින්ම අපේ මුදල රැක ගන්න කියන එකට අපි අපේ ආරක්ෂාව කරන්න පුළුවන් හැම පැත්තකින්ම. ඊමේල්ද, SMSද, ඔන්ලයින් ට්‍රේඩින් එකද, තව මොන හරි ක්‍රම තියෙනම් ඒවද, නැත්නම් ඔයාට මොන හරි නෝට්ස් හම්බෙනව නම් ඒවද, හැම දෙයක් ගැනම ඔයා අනිවාර්යෙන්ම මේන්ටේන් කරගෙන යන්න ඕන. ඔයාගේ account එකේ තත්ත්වය ඔයා පටන් ගත්ත දවසේ ඉඳන් ඔය හැම ලෙටර් එකක්ම ඔයාට CDS එකෙන් හම්බෙන වෙනම ෆයිල් එකක් දාලා එකතු කරන්න. ඩිවිඩෙන්ඩ් වලට මොනව හරි ස්ටේට්මන්ට් හම්බෙනව නම් ඒවත් එකතු කරන්න වෙනම, බයිසෙල් වලට වෙනම ලියුම් මොනව හරි ලෙටර්ස් හම්බෙනව නම්, එතකොට ඔයාට සමහර වෙලාවට ඔයාට මේ කම්පැනිස් වලින් ආයෝජනය කරන කම්පැනිස් වලින් ඔයාට ලෙටර්ස් එනවා. දැන් මට නම් ගොඩාක් එනවා ලෙටර්ස්, මේ සතියේකට දෙක තුනක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒවා අනිවාර්යෙන්ම එකතු කරන්න, එකතු කරලා තියාගන්න ඔයාගේ වෙනම ෆයිල් එකකට වෙන වෙනම දාලා තියාගන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් ඉක්මනට. මේ එහෙනම් ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මේ සර්විස් එක දැන්ට ඇක්ටිව් කරන් ඉන්න කට්ටියත් ඉන්නවා නම් එයාලත් මෙයාට අදහසක් දෙන්න කමෙන්ට් එකක් දාලා මේ සර්විස් එක හොඳයිද කියන එක ගැන. මටත් මේක මගෙනුත් කිහිප දෙනෙක් ඇහුවා. මම නමුත් ඒ වෙලාවේදී කිව්වේ මේකට චාර්ජ් එකක් අය වෙනවා, ඉතින් ඔයාට වාගේ ඔන්ලයින් එකෙන් බලාගන්න පුළුවන් නේද කියලා. නමුත් දැන් මම මේ දැක්ක මේක ෆ්‍රී තියෙනවා කියන හින්දා තමයි මම මේ වීඩියෝ කරලා ඔයාලට මේක දැනුවත් කරන්න උවමනා වුනේ. එහෙනම් අපි මේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.